ඔබ අපි කවුරුත් දන්නවා පසුගිය දිනක රැස් වුණ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය රැස් වෙලා එදා මෙදාතුර UNP එක ගත්ත ඉතාමත් බැරෑරුම් සහ බරපතලම දැවැන්තම ප්‍රතිසංවිධාන ක්‍රියාවලියට යොමු වෙමින් පක්ෂයේ නව නායකයෙකු පක්ෂයට තෝරා ගනු ලැබුවා ඒ තමයි මුළු මහත් රටම මවිතයට පත් කරමින් නව මුහුණුවරක් සහිත නව මුහුණක් සහිත නව නායකයෙකු වශයෙන් එජාපේ නායකයා ලෙස පත් වුණේ රනිල් වික්‍රමසිංහයි හැබැයි පුතෝ දැන් ඇත්ත කතාව මොකද්ද රනිල්ට මේ රටේ ජනාධිපති වෙන්න බෑනේ ඔක තමයි මහ පොළොවේ දේශපාලන යථාර්ථය මොනම විදියකින්වත් බෑ අති 2010 බැරි වෙච්ච මිනිහා 2015 බැරි වෙච්ච මිනිහා 2019 නොවැම්බර් 16 බැරි වෙච්ච මිනිහා වර්තමානයේත් බෑ අනාගතෙත් බෑ බෑම තමයි ඕන කතා කරලා වැඩකුත් නෑ හරි අපරාදේ කතා කරන එක හැබැයි ඒත් එකම රනිල් යම්කිසි විදියකින් හිතනවා නම් යම්කිසි දේශපාලන අදහසක් අභිලාෂයක් තිබෙනවා නම් නෑ මම ට්‍රයි එකක් දෙන්න ඕනේ මැද පොල්ල යන්න අර 2015 ගියා වගේ නෑ ඒකට මෙලෝ යකෙක් මෙලෝ මිනිහෙක් දේශපාලන සෙන්ස් එකක් තියෙන මිනිහෙක්කට ආයෝජනය කරන්නෙත් නෑ ඇයි ඒ ආයෝජනේ නිෂ්පල ආයෝජනයක් හේතුව මොකද්ද දැන් පේනවනේ වර්තමාන අගමැති මහින්දට වෙලා තියෙන දේ නිකම්ම නිකමෙක්නේ මොනමල හත්තිලාවක්වත් කරගන්න බෑනේ ඉතින් එහෙව් තනතුරකට මිනිස්සු මොකෙක්වත් ආයෝජනය කරන්නෙත් නෑ ඒ නිසා ඒකට කතා කරලා වැඩක්ම නෑ රනිල් කියන දේශපාලන සාධකේ ඒක ඉවරයි පිරිහිලා වයසයි යාන්ත්‍රණයක් නැහැ කොහෙ දුවන්නද දුවන්න මහ පොළවේ ග්‍රාස් රූට් එකේ ජොකියෝ ටික නැහැ දැන් ඉන්නේ පොනියෝ ටිකක් වැඩක් නැහැ ඒක කතා කරලා තේරුමක් නැහැ අපරාධේ කාලේ හැබැයි පුතෝ ඒත් එක්කම යම් කිසි විදිහකින් මේ මැද පොල්ලේ වාඩි වෙලා හුලන් ටිකක් වැඩි ඉගෙන දෙපැත්ත බල බල යන්න පුළුවන් සීන් එකක් තියෙනවා නම් අන්නේ සීන් එකට හොඳයි සජිත් එකක් කියන්න ඕන සජිත් මේ රටේ ජනාධිපතිවරයා වීමට මේ පවතින නිශ්චිත මොහොත තුල අවශ්‍යතා සපුරාගත යුතු අවශ්‍යතා ටික සපුරාගෙන නොමැත එකක් කිව යුතුයි මොනවද ඒ අවශ්‍යතා මධ්‍යම පාන්තික ජනතාව දිනා ගැනීම අසමත් ෆේල් එකක් කියන්න ඕන අනිත් එක මේ රටේ වාමවාදී බලවේග වාමාංශික ජනමතය වාමාංශික මතවාදය දිනා ගැනීමට සජිත් අසමත් ඒ වගේම මේ රටේ ස්විං වෝට් එක පේනතෙක් මානකයක දිනා ගනී කියලා කිසි ඉවකට දැනෙන්නේ නැහැ. අනිත් එක මොකද්ද? මේ රටේ සිවිල් සංවිධාන ජාලය දිනාගත යුතු වෙනවා. මේ වගේ එකී මෙකී නොකී කාරණා තවත් තිබෙනවා මේ කෙටියෙන් කතාව ඉවර කරගන්නට ඕන නිසා මේ ටික ඉතා සියුම්ම සහ කෙටියෙන් කියන්නේ. හැබැයි මැද පොළට චාන්ස් එකක් තියෙනවා. ඒක නැත්තේ නැහැ. ඒකත් කියන්න ඕන. හරි අපි දැන් එනවා ආයෙත් මේ එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා එහෙනම් හත්තිලව්වේ මක්කටේ මේ නව නායකයෙක් පත් උනේ මොකද්ද හේතුව මොකද්ද කාරණාව ඒක අපි සලකා බැලිය යුතු කාරණාවක් වෙනවා එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ ජාත්‍යන්තරව පිළිගැනීමක් සහිත ජාත්‍යන්තරව යම්කිසි ආකාරයක ගෞරවයක් දිනාගත් දේශපාලන පක්ෂයක් සහ දේශපාලන ව්‍යාපාරයක් ඒක එකක් දෙක මේ එක්සත් ජාතික පක්ෂයට තිබෙනවා ඇසෙට් මේ එක්සත් ජාතික පක්ෂයට තියෙනවා UNP එකට වත්කම් තියෙනවා අර මරදානේ තියෙන බුහාරියකින් අර බුරියානි තියෙන බුහාරියකින් ලංකාවේ හරි ප්‍රසිද්ධයි මේ බුහාරියක මාසෙට මිලියන 5ක ආදායමක් හම්බෙනවා සිරිකොතට ලක්ෂ 50ක ආදායමක් හිමි සිරිකොතට UNP එකට ඒක සින්නක්කරව ලියලා තියෙන්නේ බුහාරියක ලක්ෂ 50ක නිශ්චිත ආදාය මාර්ගයක් තිබෙනවා ඒත් එකම තව JSS එක ඒ කියන්නේ ජාතික සේවක සංගමයේ මේකේ ලක්ෂ 3කට වැඩි සමාජික පිරිසක් ඉන්නවා ඒකත් ලොකු වත්කමක් එක්සත් ජාතික පක්ෂයට ඒත් එකම තව වැදගත් දෙයක් තිබෙනවා ඒ මොකද මේ UNP එකට ඉලෙක්ෂන් එකක් ආපුවම ලං වෙනකොට ඒ කැම්පේන් එක වෙනුවෙන් හම්බ වෙනවා ජාත්‍යන්තරයෙන් මුදල් සල්ලි හම්බ වෙනවා සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් දල වශයෙන් රුපියල් බිලියන 1කට ආසන්න මුදලක් ලෝකෙන් හම්බ වෙනවා. මේව ඔක්කොම ගත්තාම එක්සත් ජාතික පක්ෂයේ කියලා කියන්නේ බොහොම මේ වැදගත් සන්නාමයක්. සමස්තයක් වශයෙන් ගත්තාම හොඳ සන්නාමයක්. ඒ නිසා අපි යෝජනා කරනවා. දැන් අර වගේ දේශපාලන අරමුණුත් නැත්තම් ජනාධිපතිවරයා වෙන්න කොහොමත් බෑ. මැද පොල්ල වැඩකුත් නැහැ ආයෝජනය කරන්න මිනිහෙක් ඇත්තෙත් නැහැ. හැබැයි මේ සන්නාමය මේ වර්ණය ඇතුළු මේ එකී මෙකී නොකී කියපු
මේ සියලුම දේවල් පොදුවේ ගත්තාම හරි බැරෑරුම් දේවල් නෙමේ ආදායම් වත්කම් මේකේ හරියටම මේ පක්ෂයේ ආදායම වත්කම් ටික දන්නේ රනිල්ට පස්සේ මලික් ඒ දෙන්න තමයි හරිම වත්කම් සහ බැරකම් ටික දන්නේ පක්ෂයේ ආදායම දන්නේ ඒ දෙන්න ඒ නිසා එහෙනම් දැන් මේ පක්ෂයට මොකද්ද කරන්න ඕනේ මේ නව නායකයාට නව නායකයා මේ පක්ෂයට නව ආකාරයකට කුමක් කළ යුතුද අපි නම් යෝජනා කරන්නේ අනේ මෙන්න මේක වැඩිම ලංසුවට විකුණලා දාන්න එච්චරයි බොහොම සරලයි අනිත් එක බලන්නකෝ පත් වෙච්ච අනිත් නායකයෝ දෙන්න විශේෂයෙන්ම මේ නව නායකයෝ දෙන්න ඒ කවුද එක්කෙනෙක් රංගේ අනිත් එක්කෙනා වජිර සාමාන්‍යයෙන් ජනප්‍රිය රංගේ මොනවටද දෙන ඕනම දෙයක් ගණන් කරලා ගන්න මිනිහෙක්නේ ගණන් නොකර කිසිම සන්තෝෂමක් ගන්න මිනිහෙක් නෙමෙයිනේ ඒ වැඩේට තමයි මෑන් ජනප්‍රිය එක එක අනිත් එක්කෙනා වජිර අර නිශ්ශංක සේනාධිපතිල වගේ මිනිසුන් ආශ්‍රය කරන්නේ මේ වජිරල වගේ ඉතා දුර්වල මිනිස්සුනේ ඉතින් ඔය වගේ දුර්වලයෝ දාගන්නෙම මේක අනාගතේ විකිණීමේ අවශ්‍යතාවයක් වුණොත් මේ දෙන්න තියාගෙන ඕනම සාකච්ඡාවක් කරන්න පුළුවන්නේ දැන් ඉංග්‍රීසියෙන් වෙනත් විදේශ භාෂාවකින් කතා කරනකොට කැමති නේද හා නේද කියලා වුවම yes sir කියලා ගැස්සිලා වගේ හැරිලා yes sir කියලා කියනවා ඉතින් මේ දෙන්න ඒ වගේ yes sir කියන දෙන්නෙක් තමයි ඒ නිසා වෙන භාෂාවකින් කතා කරන ගමන් සිංහලෙන් මොකද කියන්නේ හරිනේ කිව්වම හරි sir කියනවා ඒ නිසා මේ වගේ ඉතාමත්ම දුර්වලයෝ දෙන්නෙක් දාගන්න ඕන මේ පක්ෂයට අපි කියන විකිණීම කරන්න නම් ඒක හොඳයි ඒක නරක නෑ අනිත් එක මේ සමස්ත ක්‍රියාවලිය පිටිපස්සෙම තව පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා ඒ එක්කෙනෙක් තමයි මේ තිරයේ පිටුපස සිටින දෙදෙනා මේ නව නායකයා බවට පත් කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහව ඒ කවුද එක්කෙනෙක් මංගල අනිත් එක්කෙනා චන්ද්‍රිකා මේ දෙබෑයන් මේ වැඩේට සම්පූර්ණ ඔවුන්ගේ ආශිර්වාදයක් හිමි වෙනවා තව වැදගත් කතාවක් තිබෙනවා මේ වගේ වැඩකදී මේ පක්ෂයට මේ තීන්දුව තීරණ වලට බකට් පෙරලන කට්ටියක් ඉන්නවනේ ඒ අයව අයින් කරනවා කවුද කරෝ එතකොට නවීන් රවි අර්ජුන ඒ වගේ අයව අයින් කරලා පැත්තකින් තියනවා ඒ මොකද අයින් කරලා පැත්තකින් තියන්නේ දේශපාලන තීන්දුව තීරණ ගන්නකොට බකට් පෙරලයි කියලා කලින් අනුමාන කරලා කලින් සැක උපදව ගන්න අයව ඉවත් කරලා තියනවා පැත්තකින් තියනවා පැත්තකින් තියලා මේ වගේ තිරේ පිටුපස සිටින අයගේ ඕනෑ එපාකම් මත තමයි වික්‍රමසිංහ කියන නව නායකයා මේ එක්සත් ජාතික පක්ෂයට නායකත්වයේ දෙමින් සිටින්නේ වර්තමානයේ තුල කොහොම නමුත් අවසානයේ මේ පසුගිය අවසන් වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ප්‍රකාරව අනාගතයේ දවසක අපි බලමු වැඩිම ලංසුවට UNP ට කරගහන්නේ කවුද කියලා නැවත හමු වෙමු සුබ දවසක්